HiruGossip.lk. තාරුකා කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ මේ දවස්වල හොඳින් මගේ පෞද්ගලික ජීවිතයට මුල් තැන දීලා දවස් ගෙවෙනවා මොකද මේ ෂූටින් ටිකක් කැන්සල් වුණා මේ දවස් ටිකේ ඒක නිසා මට යන්න බැරි වෙච්ච තැන් වලට යන්න සහ ප්‍රෝග්‍රෑම් වලට දින දෙන්න මම මේ ටික තියාගත්තා පත්තිනි චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා පුංචි ළමයින්ගේ ඉඳන් වැඩිහිටියන්ගේ වෙනකම්ම හොඳටම ප්‍රතිචාර ලැබෙනවා මං හිතන්නේ මෙච්චර කල් කරපු ටෙලිනාට්‍ය වලින් මට ලැබෙන හොඳම ප්‍රතිචාරය කිව්වොත් හරි හැබැයි ඒක හොඳ වැඩක් ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ වගේ ප්‍රතිචාර ලැබෙන්න ඕනි ඉතින් හිරුටත් ස්තුතිවන්ත වෙන්න ඕනි මේ වෙලාවේ මේ වගේ උසස් රසවින්දනයක් දෙන නිර්මාණයක් ප්‍රේක්ෂකයන් වෙතට දෙන්න තෝරගත් එක ගැන පත්තිනි චරිතේ වර්ගණිති හිතේ චකිතයක් ඇතුළුනේ නැද්ද මෙහෙමයි චකිතයක් කියන්නේ මෙහෙමයි දැන් පත්තිනි අපි චිත්‍රපටිය දැකලා තියෙනවා ඉතින් ටෙලිනාට්‍ය කරද්දී අනිවාර්යයෙන්ම මිනිස්සු මේක දිහා සංසන්දනාත්මකව බලන්නේ චිත්‍රපටිය සහ ටෙලිනාට්‍ය ගැන ඉතින් ඒ ප්‍රශ්නේ තමයි තිබුණේ මොකද චිත්‍රපටියේ හිටියේ ගොඩාක් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් පූජා උමාශංකර් ඉතින් ඒ ඇහෙන් බලයිද කියන එක මට පොඩි ප්‍රශ්නයක් තිබුණා නමුත් චිත්‍රපටිය සහ ටෙලිනාට්‍ය ගත්තම ඒකේ කතාව ගලාගෙන යන විදිහ වෙනස් මොකද චිත්‍රපටියේ තියෙන්නේ බේසික් එක බේසික් කතාව නමුත් ටෙලිනාට්‍යයේදී කන්නගී කියන චරිතයේ මුල් කාලීනව අවස්ථාවන් ගොඩාක් සිද්ධ වෙනවා මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ට හොඳ උසස් රසවින්දනයක් දෙන්න පුළුවන් නිර්මාණයක් බවට අනිවාර්යයෙන්ම පත්තිනි ටෙලිනාට්‍ය පත්වේ රංගනීති කැපකිරීම් කරන්න වෙනවා තාරුකා මොන වගේ කැපකිරීම්ද කරලා තියෙන්නේ කැපකිරීම් කියන්නේ මෙහෙමයි දැන් අපි ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුණාම මං හිතන්නේ ගොඩාක් මට ලැබෙන චරිතත් එක්ක මම කොළඹ අවට නෙමෙයි ෂූටින් වලට යන්න වෙන්නේ කොළඹින් පිට ගොඩක් ඈත. එතකොට ගොඩාක් දවස් එළියේ ඉන්න වෙනවා, ගෙදර ඉන්න වෙන්න. යාළුවොත් එක්ක කොහෙවත් යන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒ හැම දෙයක්ම මම බොහොම ආසාවෙන් කරන්නේ. මොකද මම චරිතයක් බාරගත්තොත් මම ඒකට උපරිම කැපවීම ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් අමතක කරලා පොඩ්ඩක් චරිතය වෙනුවෙන් ඉතින් කට්ටක් කෑවට කමක් නැහැ. Living together සංකල්පයේ දැන් අපේ රටේ ජනප්‍රිය වෙගෙන එනවා. ඒකන මොකද හිතෙන්නේ? දැන් ඔකට කෙලින් උත්තරයක් දුන්නොත් මට ගොඩක් කට්ටි බනි. හැබැයි මෙහෙමයි අර නොදන්න දෙන්නේ එකපාරට විවාහ වෙලා වෙන් වෙනවට වඩා තේරුම් අරන් විවාහ වෙන එක හොඳයි කියලා මට හිතෙනවා. සමහර වෙලාවට ඉතින් ඒකේ වැරදි පැත්තකුත් තියෙන පුළුවන්. හැබැයි ඒක අපේ සංස්කෘතිය නෙමෙයි. අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ විවාහ වෙන උනාට පස්සේ දෙන්නේ එකට ඉන්න එක. ඉතින් මෙහෙමයි අපිට ඉතින් දැන් ගොඩාක් දේවල් මේ සමාජයේ වෙනස් වෙමින් පවතිනවා. ඉතින් මේ දේවල් එක්ක අපිට කියන්න බෑ මේක හරි මේක වැරදි කියලා. ඉතින් ඒක එක එකනා Taman තීරණය කරන්න ඕනේ මොකද්ද හරි මොකද්ද වැරදි කියලා. පන්සලවල තියෙන පින්කට වලටත් ආණ්ඩුව දැන් අත තියලා. ඒක ගැන පෞද්ගලික අදහස මොකක්ද? ඇත්තටම මම දේශපාලනය ගැන කතා කරන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ආණ්ඩුව මොන දේවල් කරනවද හරිද වැරදිද කියන එකට වඩා හැබැයි ඉතින් මෙහෙමයි අර පන්සලේ තියෙන සල්ලි ගොඩ ගහලා තියෙනවට වඩා පන්සලේ දියුණුවට යොදා ගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ පන්සලේ පින් කැටේ දේවල් පන්සල වෙනුවෙන්ම යොදා ගන්නවා නම් හොඳයි කියන එක මං හිතනවා
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් එහෙම හිතලා නෑ මට ක්‍රිකට් කෙනෙක්ව මැරි කරන්න ඕනේද කියලා. ඉතින් පුද්ගලයා හොඳ නම් ඉතින් සලකා බලන්න පුළුවන්. සුරජ් මාපා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කතාවක් ගියා. ඒක මොකක්ද? මෙහෙමයි ඉතින් ඒකට කතා හැදෙන්න හේතු ගොඩක් තිබුණා. කදිකට කාලයක් වැඩ කරන්න වුණා. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් හැදුනා. මෙහෙමයි ඉතින් මම දකින විදිහට ඒ කෙනාගේ හොඳ ගති ගුණක් තියෙනවා. ඉතින් කවුරු හරි බලාපොරොත්තු වෙන ඉන්නවනම් එයාගේ ආදරවන්තය වෙන්න ඕන අවස්ථාවක් තියෙනවා. මේ දවස්වල යන අඩිනිරුවත් වීඩියෝ රැල්ල ගැන පෞද්ගලික අදහස මොකක්ද? මෙහෙමයි ජනප්‍රිය වෙනවා නම් හොඳ විදිහක් තෝරගන්න එක හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එහෙම අඩිනිරුවත පෙන්නලා ජනප්‍රිය වෙන්න පුළුවන් ද කියන එක මම දන්නේ නැහැ. ප්‍රසිද්ධ වෙයි. හැබැයි ජනප්‍රිය වෙන්න බෑ එහෙම කෙනෙක්ට. මම හිතන්නේ ඉතින් අර ලංකාවේ සංස්කෘතියත් එක්ක මිනිසු පුරුදු වෙලා තියෙන හැදිච්ච තැම්පත් අහිංසක පෙනුම තියෙන ඒ වගේ අයට ඉතින් මම හිතන්නේ ලංකාවේ ජනප්‍රිය වෙනවා නම් ඒ විදිහ කෙනෙක් විදිහට තමයි ජනප්‍රිය වෙන්න පුළුවන්. තාරුකා මේ වෙද්දි පෙම්වතියක්ද? මේ වෙද්දි නැහැ. හැබැයි පෙම්වතියක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න. හොඳ කෙනෙක් හම්බුනොත් පෙම්වතියක් වෙනවා. හිරු ගොසිප් ගැන මොකද හිතන්නේ? ඇත්තටම අර මේ බොරු කතා හදන්න නැතුව තියෙන ඇත්ත පෙන්වන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒක ඉදිරියටත් පවත්වාගෙන යන්න කියලා විශ් කරනවා. ඉතින් මම හිතන්නේ මේක හොඳ වැඩක්. hirugossip.lk